මකර ලග්නේ කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ජව සම්පන්න චරිතයක්. මකර කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ජව සම්පන්න චරිතයක්. වැඩට ආපනෙක්. වැඩ කරන්න ඉපදෙන කෙනෙක් මකර. ඉතින් මේ උප්පත්ති සිද්ධ වෙනකොට සබදාහම සංකේතවත් කළේ තාරකා වලින් මකරෙක්. එතකොට මකරා කියන නම හැදුනේ, මකරා කියලා රූපයක් හැදුවේ එඩිතර බව පෙන්වන්න, ජව සම්පන්න බව පෙන්වන්න, ප්‍රතාපවත් බව පෙන්වන්න. සමහර සිද්ධස්ථානවල තියෙනවා මකරු දෙන්න දෙපැත්තෙන් මේ දෙපැත්තෙන් ඔළුව ඉස්සරහින් තියාගෙන ගිනි දල්වගෙන ඉන්නවා. මම දැකලා තියෙනවා මේ එහෙම මේ අඹලා තියෙනවා. ඒ මේ මකරා පෙන්වුවේ උත්පත්ති වෙලාවේදී ජව සම්පන්න දරුවෙක් ඉපදුනා. දැන් හිතාගෙන ඇති මේ දැන් අපිට අපි ජීවිතේ මොන අවස්ථාවක හරි ස්වභාවික උපත සිද්ධ වුණත් සිසේරියන් සත්කමකින් උපත සිද්ධ වුණත් මෙලව එළිය දුටු වෙලාව, අපි කියන්නේ මෙලව පහන් එළිය දුටු වෙලාව. එතකොට ස්වභාවික අර විදිහට ගත්තත් ඒ දරුවට එන්න තියෙන වෙලාව තමයි ඔපරේෂන් එක හරි වෙන්නේ, සර්ජරි එක වෙන්නේ. එතකොට මේ වෙලාවට මේ මකර ලග්නය හිමි වෙන්න වෛද්‍යවරුන්ගේ කාල සටහනත් වෙනස් වෙලා කරලා හරියට ඒ කාල සීමාව තුළ මේක සිද්ධ වෙනවා. එතකොට සිසේරියන් සත්කමට වුණත් මෙයාව තියටර එකට ගණ්ඩ වෙන්නේ හරියට මකර ලග්නේ උදා වෙන වෙලාවට. ඉතින් මේ මෙන්න මේ විදිහට අපි බලනවා අපිට සිසේරියන් සත්කමකට වෙලාව හදාගන්න කියලා අපි ළඟට ආපුවම අපි සේවාදායකයට කියනවා මෙහෙම. ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලන්ට අවබෝධ කරලා දීලා නැහැ. සිසේරියන් සත්කමකට දරුවෙක් බිහි කරගන්න අපි කොහොමද වෙලාව හදන්නේ? ඉස්සල්ලාම බලන්නට ඕනේ වෛද්‍යවරයා දීලා තියෙනවා කාලපරාසයක්. අහවල් දින කාල සීමාව ඇතුළත. එතකොට මේ පුද්ගලිකව මුදල් ගෙවලා අපිට අවශ්‍ය වෙලාවට කරගන්න තමයි මේ මුදල් ගෙවලා කරගන්නේ. ඒ වෛද්‍යවරයා බොහොම නිහතමානී වෙනවා. කලාතුරකින් වෛද්‍යවරයෙක් තමයි නිහතමානී නොවන්නේ. වෛද්‍යවරු නිහතමානී වෙනවා මේ සේවාදායකයාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න. ඉතින් ඒ නිසා මට ඒ දෙන වෙලාවල් වලින් මම කිව්වොත් මෙන්න මේ ડોක්ටර් දීලා තියෙන මේ කාල සීමාව තුළ මේ හොඳ ලග්න රාශියක් උදා කරගන්න අමාරුයි. ඒ වගේම දරුවට ආයුෂ ගැන හිතන්න ඕනේ, ඉගෙන ගන්න උපාධි නෙමෙයි. දරුවගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ අපි. එයාගේ ආයුෂ ගැන හිතන්න ඕනේ අපි සිසේරියන් සත්කමකට සුබ මූර්තියක් දෙනකොට. ඊළඟට දරුවගේ ආයුෂ ගැන බලලා වුණායින් පස්සේ අපි බලන්නට ඕනේ දරුවගේ අධ්‍යාපනය ගැන. ඊට පස්සේ බලන්න ඕනේ දරුවගේ අධ්‍යාපනයත් එක්ක රැකියාව කොහොමද වෙන්නේ? දහවැන්න බලවත් වෙන්නේ. ඊළඟට විවාහ ස්ථානය බලවත් වෙන්නේ. ලේසි වැඩක්ද මේක? ලේසි වැඩක් නෙමෙයි. ඒ එක්කම අපි බලන්න ඕනේ සියල්ලටම වඩා පීතෘ නාසක යෝග යෙදෙනවද කියලා බලන්න ඕනේ. එහෙනම් අම්මට හොඳද නරකද මේ උප්පත්තිය? තමන්ගේ පියාට හොඳද නරකද මේ උප්පත්ති කියලා බලන්න. ඉතින් සිසේරියන් සත්කමකට යන අයට ඔය ආවට ගියාට සුබ වෙලාවක් දීලා එහෙම හරියන්නේ නැහැ. මේ සියල්ලම බලන්න ඕනේ. මේ සියල්ලම බලලා අපි වෙලාවක් දා කරගත්තම මම කියනවා වෛද්‍යතුමා දීලා තියෙන අහවල් කාල සීමාව. හැබැයි ඒ කාල සීමාව මේ විදිහේ ග්‍රහචාරයක් උදා වෙන වෙලාවක් ගන්න බෑ. වෛද්‍යතුමාට කියන්න. දැන් වෛද්‍යතුමාට කිව්වහම වෛද්‍යතුමා කියලා තියෙනවා හරි මේ බොහොම පැහැදිලිව මේ සටහනක් දාලා තියෙනවා. හැබැයි මම මේ කාල සීමාව තුල කරගන්න බැරි වුණොත් මට යන්න වෙනවා, විදේශගත වෙන්න වෙනවා, ගිහිල්ලා එන්න. මම ගිහින් එන්නේ දවස් 12කි. ඒ දවස් 12 පහු කරලා තමයි මට මේ සිසේරියන් සත්කම කරන්න වෙන්නේ. දැන් මට කෝල් එකක් දීලා කියනවා මෙන්න මෙහෙම කියනවා කියලා. මං කිව්වා හරි, අපි බලමු දවස්. දැන් මෙයාට බබා හම්බෙන්න මාස දෙකකට කලින් තමයි මේ සිසේරියන් සත්කම කරන්නේ. ගිහින් එන්න කියන. ආවට පස්සේ කරන්න වෙලාව දුන්නාම මේ ආකාරයෙන්ම ඒ සත්කම සිද්ධ වුණා. සිද්ධ වුණා විතරක් නෙමෙයි හැම පැත්තම යහපත් විදිහට සිද්ධ වෙලා පස්සේ මගෙන් ජන්මපත්‍රයත් හදාගෙන ඒ කටයුතු සිදු කරා. මෙන්න මේ විදිහට මේ ලග්න උදා වෙනකොට අපිට ස්වභාවික ඉපදෙන එකත් සිසේරියන් සත්කමකින් මෙලව පහන් එළිය දකින එකත් දෙකම එකයි. මේක වෙන්නේ පෙර පිම්පවණු කුසල් අකුසල් අනු. ඉතින් මොන જાතියෙන් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා යම්කිසි මේ මෑණි කෙනෙකුට
එහෙම සිද්ධ වෙලා සිසේරියන් සත්කමකින් වහාම දරුවව බිහි කරගන්න. දැන් දරුවගේ ජන්ම පත්‍රයේ තියෙනවා දරුවා බිහි වෙනකොට මෑණියන්ට ජීවිතයට හානියක් අනතුරක් වෙන්න තියෙනවා කියලා. අන්න ඒ වගේ. ඉතින් මෙන්න මේවා කල්යල් ඇතුව තේරුම් අරගෙන ස්වභාවික විපතක් සිද්ධ වුණත් ඒ කාල පරාසය තුල ග්‍රහචාරය බලා ගන්න ඕනේ. බලාගෙන කටයුතු කරන්න ඕනේ. එහෙම වෙනකොට මේ මකර ලග්නයාගේ ස්වභාවය තමයි මේ වැඩට දක්ෂය වෙන එක. දැන් මෙයාට මේ මකර ලග්නයාට කුජ ග්‍රහය ලග්නෙටම ඇවිල්ලා. කවුද? ලේවලට අධිපති කුජ. සටන් වලට අධිපති කුජ. ගණිතයට අධිපති කුජ. නොනැමෙන කුජ. සේනාධිපති කුජ. දැනට මකර ලග්නයාගේ යනවා ලග්න. දැන් මේගොල්ලෝ ටිකක් දැන් අපි කිව්වත් කොණ්ඩ කෙලින් තියාගෙන නෑ එඩිතරව ක්‍රියාත්මක වෙන වෙලාව. එඩිතරව ක්‍රියාත්මක වෙනවා ටිකක් සැරයි. කතාවත් සැරයි. ඉතින් මෙන්න මේ විදිහට මේ කුජ ලග්නය යනවා. හැබැයි මකර ලග්නයට මෙතනදී අපි මම නිතරම කියනවා ඔබ ඔළුව ටිකක් පරිස්සම් කරගන්න වෙයි. මොකද සමහර වෙලාවට ඔබ නොදන්න තැනකින් උල්වස්සකින් එහාට යනකොට ඔබේ උසට වඩා උසට සමාන උළුස්සක් නම් තිබුණේ අනිවාර්යෙන් ඔළුව පලා ගන්න වෙනවා. මෙන්න මේ නිසා වැටීම් තැලින් වලින් පරිස්සම් වෙන්න. විදුලිය සම්බන්ධ කටයුතු වලින් පරිස්සම් වෙන්න. ගෑස් පරිහරණය කරන දේ වගේම පරිස්සම් වෙන්න. මොකද මේ කුජගේ ගෝචර ගමන අනුව. ඊළඟට රවි ශුක්‍ර සනි යෝගයේ තියෙන්නේ දෙවෙනි කොටුවේ කුම්භ රාශි. ඉතින් මේකත් ඔබට ඔබේ ආර්ථිකය සම්බන්ධව කියන තැන නැත්නම් තැන්පත් ධනය ගැන අය බලාගෙන ඉද්දද්දි ඔබගේ තැන්පත් ධනය වියදම් කරන්න වෙනවා. වියදම් කරන්න වෙනවා රුපියල් 1000ක් වියදම් කරන වැඩේට ඔබට වෙනවා ඒ වගේ තුන් ගුණයක් වැඩි වියදම් කරන්න. ඒ විදිහේ ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. වැඩ කටයුතු සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් ධනය වැය වෙන වෙලාවක් සහ කතාවේ ෆවර් එක වැඩි වෙන වෙලාවක්. ඉතින් ඒ හින්දා අපි කතාව නිසා නිකන් අහකැන ලිඩ දා ගන්න ඕනේ නැහනේ. ඒ නිසා කතාවෙන් පරිස්සම් වෙලා තැන්පත් ධනයත් පරිස්සම් කරගෙන කටයුතු කරන්නට ඕනේ. මේ සියලු දේ ජය ගන්න පුළුවන් යෝග බලයක් ඔබට යෙදෙනවා රාහු වික්‍රමස්ථාන ගත වෙනවා. රාහු තුන්වැන්නට ඇවිල්ලා වික්‍රමස්ථාන ගත වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි භාවයේ මීන රාශිය ප්‍රඥාවන්තයාගේ රාශිය. මේ නිසා ඔය කරන වැඩ කටයුතු වලින් ඔබට යම් කිසි ප්‍රශංසාවක් පිළිගැනීමක් ඇති වෙන්න පුළුවන්. අනිත් අයගේ හොඳ නම අහගන්න පුළුවන් ග්‍රහයදුමත් තමයි මේ රාහු තුන්වැන්නේ ගෝචර විය. මේක රාහු තුන්වැන්නට යනකොට නවවැන්නේ ඉන්නේ කවුද? කේතු. මේ සියුම් ඥානයේ අධිපති කේතු මේ උසස් අධ්‍යාපනය කියන තැන, දැනුම ගැන කියන තැන, විදේශ ගමන් ගැන කියන තැන, වාසනාව ගැන කියන තැන ඉන්නවා. ඉතින් මේ හැම පැත්තම මේ වගේ දේවල් පොතපත වල කටයුතු අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම බ්‍රහස්පති සඳුට යෝග වෙලා මේ හතරවෙනි භාවයේ යනවා හිතගෙන කියන තැන. දැන් මේ හිතගෙන කියන බලවේගය තමයි සඳු ග්‍රහය. මෙයා ප්‍රඥාවට අධිපති ගුරුත් එක්ක ප්‍රඥාවට අධිපති බ්‍රහස්පතිත් එක්ක කේන්ද්‍රගත වෙනවා හතරවෙනි භාවයේ. මේ හතරවෙනි භාවයේ ගෝචර ගමන නිසා හිතගෙන කියන තැන නිසා බොහෝ වෙලාවට මේ හිත කියනකොටම මේ ප්‍රදේශයේ තමයි අයිති වෙන්නේ හෘදේ වස්තුව පෙනහැල්. එහෙනම් ජන්මපත්‍රයේ හතරවෙනි කොටුවෙන් කියනවා අපේ පපුව ප්‍රදේශය. ඒ නිසා සෙම් බහුල ආය පරිස්සම් වෙන්න. ඒ නිසා ඔබට බොහෝ වෙලාවට පෙනහළු ආබාධ එහෙම තියෙනවා නම් ඒගොල්ල ගොඩක් පරිස්සම් වෙන්න. සීතල ආහාර පිනී බෑම අවේලාවේ නෑම හොඳමදි. මොකද මේ සඳු හතරවැන්නේ ගෝචර වෙන්නේ මේක දවස් දෙකමාරා ඉදන ඉන්නේ. ගුරුගේ ගමනත් එක්ක ස්ථානීය වෙනස්කම් එහෙම නැත්නම් ගමන් බිමන වැඩි වෙන්න හේතු කාරණා යෙදෙනවා. මෙයා යන්නේ මේෂ රාශියේ හතර අධිපතියා බලවත් වෙනවා. හතර අධිපතියා උච්ච වෙනවා ලග්නේ ගෝචර ගමනින්. සතර දීප කියන යෝගය උදා වෙනවා. මේක හරියටම පංච මහා පුරුෂ යෝගයක්. තාවකාලිකව යෙදිලා තියෙනවා මේ කුජ ලග්නගත වෙන නිසා. ඉතින් මේකෙන් මම මේ කියන්න හදන්නේ ඔබේ ජවය, ඔබේ නිර්භීතකම, එඩිතරකම, ක්‍රියාශීලී ගතිය, කරන වැඩේ ටක් එකටම කරන ගතිය ඔබට පවතිනවා. ඒ නිසා මේක ප්‍රයෝජනට අරගෙන මම කියන්නේ වෙලාවට වැඩ තනින්. වැඩ තියෙනවායි කියලා කෙලවරක් නැතුව ඔබ වැඩ කළොත් ඔබට මානසික පීඩා, ශාරීරික පීඩා දෙකම වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට අවශ්‍ය වෙනවා විවේකය. මොකද මකර ලග්නයයි කෙලවරක් නැති වැඩකාරය. ඒ ජවය ඔබට උපතින්ම ලැබිලා තියෙනවා. ඒ නිසා කෙලවරක් නැතුව වැඩ කරනවා. කේන්ද්‍රි ගගත් වැඩ කරනවා. ඉතින් මේක හොඳ නැහැ. ඒ නිසා ඔබේ තියෙන එකම දුර්වලකම තමයි ඕනවට වැඩි මහන්සි වෙන එක. සමහර අය
කායික මහන්සියක් නැත්නම් මොලේ මහන්සි කරනවා. සමහර අය අතින් මේක දෙකම වෙනවා. ඉතින් මානසික වශයෙන්ුත් කායික වශයෙන්ුත් ඔබ පීඩාවටපත් වෙනවා. මේ තත්ත්වය ඇති කරගන්න එපා. ඇති කරගන්න නැත්නම් අපට ඔබ විවේකයේ අත්‍යවශ්‍ය කෙනෙක්. මොකද වැඩි වැඩක් කරන නිසා මොලේ පාවිච්චි කරන නිලතල දරන අය ඔබගේ මොලේ වෙහෙසීම නිසා මේ පීඩාවටපත් වෙන්න පුළුවන්. එහෙනම් මැෂින් එකක් වුණත් නේද රත් වෙනකොට නතර කරන්න කියලා ඒ ටෙක්නොලොජි පැත්තේ ඉංජිනේර්ස්ලා කියනවා. මේක රත් වුණොත් නතර කරන්න. දැන් අපිට වෙලා තියෙන්නේ මොනතරම් ප්‍රශ්න ආවත් මොනතරම් ගැටලු ආවත් මේ වැඩ නතර වෙන්නේ නැහැ. වැඩ කරගෙන කරගෙන ගිහිල්ලා කෙටි කාලෙකින් අපි ශාරීරික මානසික වශයෙන් වැටෙනවා. ඉතින් ඒ தත්ත්වය අවබෝධ කරගෙන සියලු වැඩ අහවල වෙලා අත්හරිනවා කියලා හිතාගෙන ඒ වෙනකොට අත්හරිලා කාල සරහනකට වැඩ කරගන්න. එහෙම වුණොත් ඔබට ඇත්තටම මේ මකර ලග්නයයිට ඔබගේ ප්‍රඥාව දුරදක්නා නුවණ ඇවතුම් පැවතුම් මොනතරම් දුරට ඔබ යහපත් විදිහට පාවිච්චි කරනවද ඒ තරමට ඔබට මේ මාසය 2024 මාර්තු මාසයේ සුවිශේෂ ජයග්‍රාහී වගේම වාසනාවන්ත භාග්‍යවන්ත මාසයක් බවට පත්වේ.